අන්තිමට කියවූ. මහිතන්නේක උසස් පෙළට අදාළ වෙන්න ඕන. ඒක අදාළ නැහැ මෙතෙන්ට. ඔව් අතන්ට අදාළ නැද්ද කොහෙද මං හිතන්නේ. මට පේන විදිහට. දන්න දේවල්නේ අපි දන්න දේවල්නේ සෞන්දර්යයට සාහිත්‍යයක තුන් එක අපි දන්නවනේ. ඒක අපිට ලියන්න. තාක්ෂණික විද්‍යාවට පරිගණක විද්‍යාව පරිගණක තාක්ෂණයක් දැන් කරනවනේ තාක්ෂණික. ඒකත් අපි දන්න දෙයක්නේ. ඒකත් ලියන්න පුළුවන්. අර අමතර විෂයන් අයින් කරගෙන කියන ඔප්ෂනල් සබ්ජෙක්ට් ඒක මට කොක් ආවා. අනිත් එක අවුරුදු දෙකකට අඩු කෙරුවානේ විභාගේ. 9 ඉඳන් 11 වෙනකන් අවුරුදු දෙකයි 12 13 13 ඉඳි විභාගෙ ලියනවා අවුරුදු දෙකයි. එතකොට ඒකත් හරි. අර විෂයන්කට විද්‍යාවට තාක්ෂණ වේදේ විෂයන් ටිකක් එකතු කරලා මේ විද්‍යාව හා තාක්ෂණ වේදේ හැදුවා. ඔය කරුණු හතර අපිට ප්‍රමාණවත්නේ. ඔව් ඒවා අපි දන්න දැනට අඩු කරන මේවා නේවා. අවසාන ඡේදයේ කිව්වා ඔක මේ වැඩ වැඩි හින්දා විෂයමාලාවේ මේ මොකද්ද ටයිම් ටේබල් වල ඉඩ නැති හින්දා ඒ අමතර විෂයන් අයින් කරා කියලා කතාවක් අවසානයේ ඒ කියන්නේ සර් අර 12 13 මාතෘකාව යටතේ තමයි යන්නේ සර් උසස් පෙළ යටතේ තමයි ඒක කියන්නේ දිගටම ඒ මම අන්තිමට කිව්වා අපි අර හතර විතරක් දැනට ගමු අර හතර ඔව් ඔව් මම ඒ ටිකත් එක්කම දාන්නම්කෝ group එකට. එතකොට හරි. ඒ ටිකත් එක්කම දාන්න. කටේ වෙන් කරලා ඕ කියවලා බලලා ගන්න පුළුවන්නේ. ඔව්. හරි. අපි එහෙනම් lectures වල තියලා දෙනවද? නෑ නෑ නෑ. මේව නෑ. නෑ නේ නේ. කෞශල්‍යා මිස් මම 2013 paper එක දැම්මා. මිස් දැක්කා නේද? ඔව් මම දැක්කා. මම දැක්කා නේ මම. හරි හරි. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන අපි අර පේපර් එක මේ අපි කර හිරු පේපර් එක ඉවර කරලම ඒකට යන 2013 පේපර් එකට මේක ඊළඟට තියෙන ග්‍රාමීය ආණ්ඩුකාර වර්ගයේ කාලේදී ලංකාවේ පාසල් අරමිගනාන්තුන්ට අනුග්‍රහය දක්ව මිෂනරි සමාගම් හතරේ මේ පාසල් ව්‍යාප්ත වූ ප්‍රදේශ සමග නම් කරන්න කියලා මම හිතන්නේ ඊ අන්තිමේදී හිරාන්සර් කියද්දි මම හිතන්නේ කට්ටුණා 1812 බැප්ටිස් ප්‍රදේශ ටිකත් එක්ක පොඩ්ඩක් කවුරු ලියාගන්න කෙනෙක් කිව්වනම් ඩකල ලියා ගන්න පුළුවන්. ඉතරේ. ඊරන්ස ඉන්නවද? ඒකේ ප්‍රදේශ ටික නම් මට හම්බුනේ නැහැ මිස් මේ පාසල් වර්ග ටික නම් තියෙනවා මම කියන්න හා ඒක කියන්න මිස් මම ප්‍රදේශ ටිකත් එක තියෙනවා මිස් මම කියන්න ආ හා කියන්න හරි බැප්ටිස් මිෂනාරි සමාගම කොළඹ ඇමරිකන් මිෂනාරි සමාගම උතුරු ප්‍රදේශයේ යාපනය ආරම්භ කළා තියෙන පාසල් වෙල්ස් වෙස්ලියන් මිෂනාරි සමාගම එක්ක මිස් කිව්වනම් 812 බැප්ටිස්ට් පස්සේ අවුරුද්දත් එක්ක අවුරුද්ද නම් නෑ මිස් මට මේ ආ ඔයා කියන්න මම අවුරුද්ද කියන්න අහහ බැප්ටිස්ට් මිෂනාරි සමාගම කොළඹ ප්‍රදේශය ඇමරිකන් මිෂනාරි 12 1812 හරි ඇමරිකන් මිෂනාරි සමාගම උතුර යාපනයේ ප්‍රදේශය ඒක 1813 හරි වෙස්ලියන් මිෂනාරි සමාගම කොළඹ උතුර දකුණ කියන ප්‍රදේශ තුනේම පළාත් තුනේ 1814 1814 කොළඹ උතුර දකුණ මොකද්ද කිව්වේ කොළඹයි උතුරයි දකුණයි උතුර දකුණ පළාත්වලයි කොළඹයි ආරම්භ කරා කියලා තියෙනවා ප්‍රදේශ නම් දාලා නැහැ උතුර දකුණ කියලා තමයි තියෙන්නේ වෙස්ලියන් සර් වෙස්ලියන් වෙයන්න අල්සා යන්න ලියන්න යයන්න අල්න යන්න වෙස්ලියන් හරි මිස් තැන්කියු ඊළඟට චර්ච් චයන්න අල් රයන්න අල්සයන්න චර්ච් මිෂනාරි සමාගම මහනුවර ගාල්ල මන්නාරම කල්පිටිය දහටේදී
कितना सटसे किए थे मिस द हार्ट मिस सारा वेस्टलियन मिशनरी समाज में एक दशक से दाह हतरे द ओ दाह हतरे एक दशक से दाह हतरे वेस्टलियन हाँ थैंक ओके नोट के तीनों दांपे टीचर ओ मेकर ब्रिटानी अध्यापने के ला गलत में से अगे नोट के तीनों अंदर हाँ रे अभी है ना इलाके के बाल में अध्यापने मानव प्राग्दन आयो अध्यापने ये मानव प्राग्दन आयोजन या क्या ना दहस ताहरु आकारे किटियन तेन्ना देन्ना एक आप ये क्यों आने අධ්‍යාපනයයි මානව සංවර්ධනයයි දෙක එකට බැඳිච්ච දම්වැලක පුරුක්වාගේ කියලා කියන්නේ. එතකොට අධ්‍යාපනයෙන් තොරව මානව සංවර්ධනය කරන්න බෑ. මානව සංවර්ධනයකින් තොරව අධ්‍යාපනය කරන්න බෑ. මානව සංවර්ධනයෙන් තමයි ආර්ථිකය හැදෙන්නේ. ආර්ථිකයකින් තොරව අධ්‍යාපනය කරන්න බෑ. එහෙනම් අධ්‍යාපනයයි මානව සම්බන්ධය මානව සංවර්ධනය අතර මේ අර අන්වයාම හරි ප්‍රතිලෝම හරි සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්න. අධ්‍යාපන හරි එතකොට ඊළඟ එක තියෙන්නේ ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතිය තුල පැන නැගී ඇති ගැටලු හතරක් නම් කරන්න. ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතිය තුල පැන නැගී ඇති ගැටලු හතරක් නම් කරන්න. ඒකට කොහොමද? කවුරු හරි ලියපු කෙනෙක් ඉන්නවද? ඉන්දියාවේ අධ්‍යාපනය තුළ පැන නැගී ඇති ගැටලු මිස් මේ මේ රෝලන්ඩ් සර්ගේ පොතක කොටසක් තියෙනවා ඔව් මිස් මේ තියෙනවා 79 පිටුවේ ඔව් ඒක තමයි අධ්‍යාපනයේ ගැටලු වගේක් තමයි තියෙන්නේ ඒක හරියට නේද පොදු දෙයක් නේ අහන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ වැදගත් ගැටලු කියලා කරුණු හත කරුණු තුනක් දක්වලා තියෙනවා ඒක හැබැයි ප්‍රාථමික විතරයි प्राथमिक अध्यापने नुसलका हरीम गुणात्मकताव तिरीम अत्रमागदी पासल अध्यापने हरयाम केन टिक तीनो मी प्राथमिक अध्यापने टा दालवे ए टिक वितराय तीनी ए पोते एक हर कियान को मिस पोटा कहमी दर्पन मिस इंडिया वे अध्यापने तुल दक्षिण टेले अपने प्रधान गैटलु ने दहान ने ප්‍රධාන අධ්‍යාපන ගැටලු නේද ඒකේ මෙහෙම කරුණු හතක් තියෙනවා මග්ගාව තියෙන පොතක මහාචාර්ය ආනන්ද ජයවර්ධනගේ ඒ පොතේ එක අධ්‍යාපන මාධ්‍ය පිළිබඳ ගැටලු අධ්‍යාපන මාධ්‍ය පිළිබඳ ගැටලු දෙක සාක්ෂරතාවයේ අඩුවීම සාක්ෂරතාවයේ අඩුවීම තුන සම්පත් හිඟය හතර සහභාගීත්ව අනුපාත අඩුවීම පහා අධික ඇදහැලීම මං හිතන්නේ ළමයි අධ්‍යාපනයේ ඇදහැලීම කියන්නේ අධික ඇදහැලීම 6 පාසල් නොපැමිණීම 7 නැවත නැවත එකම පන්තියේ රැඳීම
නැවත නැවත එකම පන්තියේ රැඳීම. එහෙම තමයි මේ පොතේ සඳහන් කරන්නේ. මිස් කේවත් කියන්න මම ලියා ගන්න. වෙනම් ප්‍රාථමික අධ්‍යාපනය ගැන තිබුණේ. මේක සමස්ත වශයෙන් දීලා තියෙනවා. සමස්ත ඉන්දියාවේ සමස්ත අධ්‍යාපනය තුලම දක්නට ලැබෙන ප්‍රධාන අධ්‍යාපන ගැටලු. ආයේ මේ ගැටලු ටික තියාගෙන යන්න. හරි මං ආයෙ කියන්නම්. පළවෙනි එක අධ්‍යාපන මාධ්‍ය පිළිබඳ ගැටලු. මීඩියම් එක අධ්‍යාපන මාධ්‍ය පිළිබඳ ගැටලු. දෙක සාක්ෂරතාවයේ අඩුවීම. සාක්ෂරතාවයේ අඩුවීම. තුන සම්පත් හිඟය. සම්පත් හිඟය. හතර සහභාගීත්ව අනුපාතය අඩුවීම. සහභාගීත්ව අනුපාත අඩුවීම. පහ අධික ඇදහැලීම. අධික ඇදහැලීම. හය පාසල් නොපැමිණීම. පාසල් නොපැමිණීම. හත අන්තිම එක නැවත නැවත එකම පන්තියේ රැඳීම. නැවත නැවත එකම පන්තියේ රැඳීම. ඒ ටික මං හිතන්නේ හොඳයි. ඒක පොදු කරුණක් නේ නේද? ඒ හතම ගැටලු ටික හරි වෙයි. හරිනේ අපි ලියාගත්ත නම් ඊළඟ ප්‍රශ්නේ බලමුද? මිස් කෞචල්‍ය මිස් ප්‍රාථමික අධ්‍යාපනයේ ගැටලු හතරක් ලියාගමු. හා එකක් ලියමු හා. කියන්නකෝ මිස් එහෙනම්. ප්‍රාථමික අධ්‍යාපනයේ නොසලකා හැරීම. ගුණාත්මකතාව පිරිහීම දෙක. එකේ තියෙනවා මේ ගොඩනැගිලි සහ ගුරුනිවාස නොමැති වීම, දෙස්පුතු බංකු මේස හිඟය, ක්‍රීඩා උපකරණ නොමැතිකම, පුස්තකාල පහසුකම් නොතිබීම ආදී ඒ අතරින් කැපී පෙනේ කියලා. ඒ 1982 සමීක්ෂණ වාර්තාවක එකක් ඉන්දියාවේ. ඊළඟ තුන්වෙනි කරුණ අතරමඟදී පාසල් අධ්‍යාපනය හැර යාම. අතරමඟදී පාසල් අධ්‍යාපනය හැර යාම. තුන ආසන්න වශයෙන් 6-11 වයස් තලයේ ළමයින් 95%ක්ද, 11-14 වයස් තලයේ ළමයින්ගෙන් 50%ක්ද පාසල් වලට ඇතුළත්ව සිටිති. කෙසේ වුවද 1-5-4 පන්තිවල ළමයින්ගෙන් 60%ක්ද, 1-3-4 පන්තිවල ළමයින්ගෙන් 75%ක්ද අතරමඟදී අධ්‍යාපනය නවතා දමයි කියලා තියෙනවා. අනේ මේකේ සංඛ්‍යා ටික අපහු කියන්නකෝ. පළවෙනි එකේද? තුන්වෙනි එක පහයි. 1-3-75යි. 1-5-6යි 1-3-75. ඔව්. 60%ක්ද, 1-3-4 පන්තිවල 75%ක්ද අතරමඟදී අධ්‍යාපනය නවත්වනවා කියලා. සුදුසුකම් ලද ගුරුවරුන් නොසිටීම, අවශ්‍ය පහසුකම් නොතිබීම ආදිය මීට බෙහෙවින් හේතු වේ. ඒක තියෙනවද මිස් තව ඉවරද? එච්චරයි නේ තියෙන්නේ. 3යි 4යි 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 4යි
එහෙනම් අපි ඊළඟ එක බලමු. ඊළඟ එක තියෙන්නේ ජපානයේහි හා මහා බ්‍රිතාන්‍යයේහි දීපික අධ්‍යාපනයේ තුල ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන අවස්ථා උදාහරණ දෙකක් සහිතව දක්වන්න. ජපානයේහි හා මහා බ්‍රිතාන්‍යයේහි දීපික අධ්‍යාපනයේ තුල ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන අවස්ථා උදාහරණ දෙකක් සහිතව දක්වන්න. ඒකට උත්තරේ තියෙනවද? මේ සැහැනල්. ඔව් තියෙනස කියන්න. මෙහෙම තියෙනවා මේ දෙතික අධ්‍යාපනයේ ප්‍රධාන ලක්ෂණ කියලා කොටසක් ගොඩක් නෑ ටිකයි තියෙන්නේ. මම ජපානය ගැන කියන්නේ. ජපානය ගැන. එතකොට මෙහෙම තියෙනවා ජපානයේ අධ්‍යාපන ව්‍යුහය ගැන පොඩ්ඩක් කියන්න. හරි. ලදරු පාසල් අයිති වෙනවා ප්‍රාග් ද්විතීක පාසල් වලින් මම කියනවා පාසල් වර්ග සහ ප්‍රාග් ද්විතීක ආයතන කියන විදිහට තමයි තියෙන්නේ. ලදරු පාසල් මූලික පාසල් වර්ග ලදරු පාසල් මූලික පාසල් පහළ ද්විතීක පාසල් ඉහළ ද්විතීක පාසල් විශේෂ පුහුණු පාසල් විවිධ වර්ගයේ පාසල් ওই තියෙන්නේ පාසල් වර්ග. ඊළඟට ප්‍රාග් ද්විතීක ආයතන විශ්වවිද්‍යාල උපාධි විද්‍යාල කනිෂ්ඨ විද්‍යාල කාර්මික විද්‍යාල. ඊට පස්සේ මෙහෙම තියෙනවා ද්විතීක අධ්‍යාපනයේ රැකී අවස්ථා හා ගැළපීම කියන එක. මෙන්න මෙහෙම ඡේද පොඩ්ඩයි තියෙන්නේ. විවිධ පාසල් වර්ග තුන වර්ග අතුරින් විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඉහළ ද්විතීක පාසල් කෙරෙහිය. මෙම ඉහළ ද්විතීක පාසල් අධ්‍යාපනය දෙන ක්‍රමය අනුව වර්ග තුනකට වෙන්කොට ඇත. ඒවා පූර්ණකාලීන අර්ධකාලීන හෝ තැපැල් මාර්ගික විය හැකිය. ඒවායේ විෂයමාලා අනුව සාමාන්‍ය හෝ විශේෂ යනුවෙන්ද වර්ග කෙරේ. ඊළඟට සාමාන්‍ය විෂයමාලාව ශාස්ත්‍රීය දැනුම ලබා දෙන විෂයන් අවධාරණය කරයි. එබැවින් සමහරක අනිවාර්ය විෂයන් වෙයි. පළමුවෙනි ලේඛනයේ සාමාන්‍ය අධ්‍යාපනය ලබා දෙන විෂයන් සහ එක් එක් විෂයන්ට ලබා දෙන සම්මාන අනුපාතය. ඒකට කියන ක්‍රෙඩිට් රේටින් කියලා දක්වා ඇත. මුළු පාඨමාලාවම සම්පූර්ණ කිරීම සඳහා ශිෂ්‍යයා විසින් සම්මාන 80ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුය. අනිවාර්ය විෂයන් අතරට ජපන් භාෂාව, සමකාලීන සමාජය, ගණිතය, විද්‍යාව, ශාරීරික අධ්‍යාපනය, සෞඛ්‍ය, සංගීතය, ලලිත කලා, අත්වැඩ, සහ ලේඛන කලාව අයත් වේ. මෙම විෂයන්ගේ එකතුව සෑම අත්‍යවශ්‍ය අංශයකින්ම සූදානම් හා පුළුල් පදනමක් ලබා දෙන බව තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා තව කියන්නේ ෘතී අධ්‍යාපන ප්‍රයත්න ෘතී අධ්‍යාපන අවස්ථානේ. තව තියෙනවා දේවල් මේක වගුවක් තියෙනවා ජපන් භාෂාවයි ඔන්නෝම ඒවයර සම්මාන දෙන විදිහ. ඊළඟට තව දේවල් ටිකක් තියෙනවා මේ ජපානය ගැන තියෙන්නේ. මිස් එකෙන් ගොඩක් තොරතුරු තියෙනවා අර ඔයාලසගේ පොතේ. එහෙමනොත් ඒක ගෲප් එකට දාන්නද ෆොටෝ කරලා? ඔව් ඒක තමයි ගෲප් එකට PDF කරලා දාන්නකෝ Telegram ගෲප් එකට සර්ච් මිසුයි දෙන්නම. එතකොට තවතර වේදේක තියෙනවා විශේෂඥ පුහුණු පාසල් විවිධ වර්ගයේ පාසල් ඒව ගැනත් තියෙනවා. ඊළඟට ද්විතීක අධ්‍යාපනය සම්බන්ධ විවාදයට භාජනය වූ කරුණු කියලා තියෙනවා. මේ ජපානය ගැන තියෙන දේවල් ආයි පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? ප්‍රශ්නේ තිබ්බේ ජපානයේහි හා මහා බ්‍රිතාන්‍යයේහි ද්විතීක අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන අවස්ථා උදාහරණ දෙකක් සහිතව දක්වන්නේ. ඒ කියන්නේ මේ ද්විතීක අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන අවස්ථා යෝනේ. උදාහරණයක් පොඩි චුට්ටක් ඕනනම් කියන්න පුළුවන්. ඕ කියන්නකො මේ ප්‍රගහර දාන්න පුළුවන්. ඔයා කියලා දැන් කියන්න ලියා ගන්න ලියා ගන්න නැත්නම් ගෲප් එකටත් දාන්න. හරි මිස්. වෘත්තීය තාක්ෂණික වැඩසටහන් වලට විශේෂ පාඨමාලා සිය ගණනක් ඇතුළත් වේ. උදාහරණ තොරතුරු සැකසීම, මත්ස්‍ය වගාව, ව්‍යාපාරකරණය, සෙරමික් කර්මාන්තයේ මුහුදු යාත්‍රා පැදවීම,
ඒවාතුනි වඩාත්ම ජනප්‍රිය වෙත්තේ ව්‍යාපාර කටයුතු සහ කාර්මික පාඨමාලාය. ආබාධිත සිසුන් සඳහා ඉහළ ද්විතීයික අධ්‍යාපනය වෘත්තීය පුහුණුව මුල් කරගන්නකි. පුහුණුව ලබා දෙන වෘත්තික ශිෂ්‍යයාගේ ආබාධිත තත්ත්වය අනුව තීරණය වේ. ඔවුන්ටද ස්වාධීන පුද්ගලයන් වශයෙන් සමාජයේ ජීවත් වීමේ හැකියාව ලබා දීමෙහි අරමුණය. ආබාධිත සිසුන් උසස් අධ්‍යාපනයට යොමු කිරීමටද රජය කටයුතු කරයි. මිස් තව තීර යමුණත් ෆොටෝ ගහලා දාන්න නේද මිස්? ඔව් එන්නේ ඒ කොටස නම් හරි නේද? අදාළයි මිස් ඒක අපි ලියාගන්න චුට්ටක් කියන්න කොයි පළවෙනි එක වෘත්තීය ඒ කොටස හොඳයි. වලට විස්තර ටික කියන්න. වෘත්තීය හරි සර් කියන්න. වෘත්තීය තාක්ෂණික වැඩසටහන් වලට විශේෂ පාඨමාලා සිය ගණනක් ඇතුළත් වේ. උදාහරණ තොරතුරු සැකසීම, මත්ස්‍ය වගාව, ව්‍යාපාරකරණය, සෙරමික් කර්මාන්තය, මුහුදු යාත්‍රා පැදවීම, ඒවා අතුරින් වඩාත්ම ජනප්‍රියව ඇත්තේ ව්‍යාපාර කටයුතු සහ කාර්මික පාඨමාලාය. ඊගාව ඡේදයේස ආබාධිත සිසුන් සඳහා ඉහළ ද්විතීයික අධ්‍යාපනය වෘත්තීය පුහුණුව මුල් කර ගන්නකි. පුහුණුව ලබා දෙන වෘත්තීක ශිෂ්‍යයාගේ ආබාධිත තත්ත්වය අනුව තීරණය වේ. ඔවුන්ටද ස්වාධීන පුද්ගලයන් වශයෙන් සමාජයේ ජීවත් වීමේ හැකියාව ලබා දීම එහි අරමුණය. සමාජයේ ජීවත් වීමේ හැකියාව ලබා දීම එහි අරමුණය. ආබාධිත සිසුන් උසස් අධ්‍යාපනයට යොමු කිරීමටද රජය කටයුතු කරයි. ඔය ටික ඇති වෙයි නේද මේ සයිට් එක දාන්නද මොකද කරන්නේ? ඔව් ඒ ටික මේ මං හිතන්නේ ගොඩක් වැදගත්. ඔයා ඒ ටික ගොඩක් ගෲප් එකට දාන්න අපිට මේ. ඒතකොට කියව ගන්න පුළුවන් නේ මේ ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක්ට. හරි. එතකොට මේ එතන දැන් ඔයා අපි කතා කරේ ඔක්කොම ජපානයේනේ මහා බ්‍රිතාන්‍යයේහි දීතිකද්ද සාම්ප්‍රදායික අර සාරාත්මක අධ්‍යාපන දර්ශනයට එල්ල වුණු බලපෑමක් කියලා කියනවා. මේ එතකොට 1980 බ්‍රිතාන්‍යට සංක්‍රමණය වුණු අර පිටරටවල මිනිස්සු හින්දා ආර්ථික සමාජයේ වෙනසක් ඇති වුණා කියලා කියනවා. එතකොට වෘත්තීය අධ්‍යාපනයට වැඩි ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මෙයාලා මේ ටෙක්නිකල් ඇන්ඩ් වොකේෂනල් එඩ්යුකේෂන් ඉන්ස්ටිටියුට් TVTE කියන තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රාරම්භයේ ඉදිරිපත් කරවලු මේ 1986 විෂයමාලාවට. ඒ කියන්නේ තාක්ෂණික අධ්‍යාපනික විෂයමාලාව එයාලගේ විෂයමාලාවට උසස් පෙළට එකතු කරා කියන එක තමයි කියන්නේ. අන්න ඒක වැදගත් ලක්ෂණයක්. ඒත් එක්කම අවුරුදු 10 දී PVT
ඒ කියන්නේ මේ ටෙක්නිකල් ඇන් වොකේෂනල් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් වලින් දුන්න විභාග මේ සහතිකය සහතිකපත් පිරිනමලා ඒ කියන්නේ අඩු දැනුම තියෙන වැඩි උසස් පෙළ මේ අඩු දැනුම තියෙන ළමයින්ට මේ සහතිකේ දීලා මෙයාලා රැකියා පැත්තට ඇඳගත්තා කියලා තමයි කියන්නේ නේද රැකියා ප්‍රවර්ධනයේට තාක්ෂණික පැත්තෙන් මෙයාලගේ විෂය නිර්දේශය හදලා ඒ දරුවෝ ටික දක්ෂ නැති අය මේ සහතිකේ දීලා මේ වැඩ ලෝකයට ගත්තා කියලා කියනවා එතකොට අර එයාලගේ තිබුණේ ග්‍රැම පාසල් කියලා වර්ගයක්නේ එතකොට ග්‍රැම පාසල් වල ප්‍රතිපත්තියට මේක විරුද්ධයි මේ එයාලගේ තුන් ඇඳුතු පාසලක් තිබුණේ ග්‍රැම පාසලයි ද්විතීක කාර්මික පාසලයි ද්විතීක නූතන පාසලු එතකොට මේ මේ ප්‍රතිසංස්කරණය මගින් මේ 1944 බට්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා මේ ප්‍රතිසංස්කරණයක් ආවා මේකේ මේ අර ග්‍රැම පාසල් වල නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව දුන්නා එතකොට අර විදිහට තුන් ඇඳුරු පාසලක් ඇති වුණා එතකොට මේ කොම්ප්‍රිහෙන්සිව් පාසල් මේ මේ ප්‍රතිසංස්කරණය මගින් මේ ග්‍රැම පාසල් වලට සමාන කරා එතකොට මේකේ ග්‍රැම පාසල් අහෝසි කරලා කොම්ප්‍රිහෙන්සිව් පාසල් යලි ස්ථාපනය කිරීම තමයි මේකෙන් සිද්ධ වුනේ එතකොට අර 11 ප්ලස් කියන විභාගයෙන් තීරණය කරලා මොන ළමයි මොන පාසලටද යන්නේ තාක්ෂණිකය මොන පැත්තටද හොඳට ඉගෙන ගන්න වෛද්‍යවරු පැත්තට යන අය කොයි පාසලටද යන්නේ කියලා 11 ප්ලස් එක්සෑම් එකෙන් තීරණය කරා මෙන්න මේක මේ මේක මේ එතකොට මේ එයාලගේ වැඩ ලෝකයට වැඩි පිරිසක් ගන්න ඕන හින්දා ඒ කියන්නේ තාක්ෂණික අධ්‍යාපනය දෙන්න ඕන හින්දා වෘත්ති අධ්‍යාපනය පැත්තට යොමු කරන්න ඕන හින්දා මෙන්න මේ 11 ප්ලස් කියන විභාගයෙන් තීරණය කරපු එක මේ කලින් තිබුණ එක මේකේ ක්‍රියාත්මක කරා එතකොට මේ ප්‍රතිසංස්කරණ වල අරමුණ උනේ සිසුන්ගේ අර දක්ෂතා හැකියාවන් අනුව අදාළ පාසලට යොමු කරලා ඒ දරුවෝ මේ හැකියක්මනින් සමාජගත කරගන්න. ඒ කොහොම වුණත් ග්‍රැම පාසල් මේ තමන්ගේ තත්ත්වය වෙනස් කරන්න අකමැති වුණු හේන්සි පාසල් ප්‍රමාණය අඩු වුණා. එයාලගේ මේ මාගත් පැච අවදියේ මේ කොම්ප්‍රිහෙන්සිව් පාසලුයි තාක්ෂණික පාසල්වලුයි ළමයි අඩු වෙලා නමුත් ගියේ ග්‍රැම පාසල් වලටම. එතකොට අර කොම්ප්‍රිහෙන්සිව් පාසල් ග්‍රහය ලබා දුන්නා තව තවත්. ඒත් ග්‍රැම පාසල් එයාලගේ තත්ත්වය වෙනස් කරේ නැහැ. ඒක හින්දා මේ එයාලගේ අර ඉහළම සුදුසුකම් වලට යන පිරිස වැඩි වුණා සාමාන්‍ය මධ්‍ය මට්ටමේ අයට වෘත්තීය අධ්‍යාපනයේ පැත්තට යන පිරිස අඩු වුණා. එතකොට මේක තමයි එයාලගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන එහෙම නැත්නම් මේ වෘත්තීය අධ්‍යාපනය ගැන කියන්න ඕන. මෙයාලා පද්ධතියට අඳුන්ලා දුන්නා වෘත්තීය විෂයන් 1980 ඒකට සමගාමීව ටෙක්නිකල් ඇන්ඩ් වොකේෂනල් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් කියලා TVTE කියලා තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපන ආරම්භයේ යාලා ඇති කරා 86 එතකොට ඒකෙදි උසස් පෙළ දුර්වල ළමයි කෙලීම රැකියාව වලට ඇඳ ගන්න මේ සහතිකේ දීලා යාලා කටයුතු කෙරුවා එතකොට මේ වුණත් තෘතීක අධ්‍යාපනයේ ඔස්සේ මෙයාලගේ මේ NVQ National Vocational Qualification කියන එක අනිවාර්ය කරලා තියෙනවා එයාලගේ NVQ එක අනුව තමයි වෘත්ති සුසුකම් වලට බඳව ගන්න. එතකොට අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශේෂත්වය. උසස් අධ්‍යාපන. හරිනේ. ඒ ටික මේ ලියා ගන්න ඇතිනේ කියලා හිතනවා. ඊළඟ එක බලමුද අපි ඊළඟට තියෙන්නේ අපි දැන් මං හිතේ 2009 පේපර් එකේ ඔක්කොම හරි එතකොට 2009 තා මොනා හරි අහන්න තියෙනව නම් කාට හරි අහන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ මොනා හරි හරි එහෙනම් අපි 2013 බලමු 2013 පළවෙනි ප්‍රශ්නේ කාලංගරි මම දියාගත් එකක් තමයි තියෙන්නේ ඔයාලා ළඟ කවුරු හරි තියෙනවා නම් පොඩ්ඩක් හම්බුණා
පැරණි දේශීය අධ්‍යාපන ක්‍රමය මෙරටට උචිත වඩාත් ඵලදායී සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් වූ බව පෙනේ. මෙම කියමන විමර්ශනය කරන්න. ඒක වෙන්නේ නැති ඒ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. නෑ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ. කෞස්තුභ මිස් ඒක නැවත කියන්න පුළුවන්ද? අනේ ඉන්න මේ ප්‍රශ්නේ නෙමෙයි. පැරණි දේශීය අධ්‍යාපන ක්‍රමය මෙරටට උචිත වඩාත් ඵලදායි සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් වූ බව පෙනේ. මෙම කියමන විමර්ශනය කරන්න. ඒ ප්‍රශ්නේ නේද ටීචර්ස්ලා තිබ්බේ? මමත් අර ගෲප් එකෙන් බලලා තමයි ලියාගත්තේ 2003 පේපර් එක. ද 2003ද? ඔව්. ඒකමයි තියෙන්නේ 2009. ඒකමයි 2009 ශ්‍රී ලංකාවේ පැවති පැරණි දේශීය අධ්‍යාපන ක්‍රමයේ විශිෂ්ට ලක්ෂණ වලින් පරිපූර්ණ වූ. මේක පැහැදිලි කරා. ඕකමනේ එතකොට දැන් ආයෙ කරන්න වෙන්නේ. ඔව්. අපි එහෙමනම් ඒක ඒ කොටස ඒ කියන්නේ දැන් අපි ඒක සාකච්ඡා කරපු නිසා ඒක එහෙනම් ස්කිප් කරමු ඊළඟ එකට යමුද? නැත්තම් ජනක සර් චුට්ටක් මේ කෙටියෙන් කියනවද? නැත්තම් ඊළඟ එක බලමුද? ඔයාලගේ අදහස කියන්නකෝ. චුට්ටක් කෙටියෙන් කතා කරමු නේද මිස්? චුට්ටක් සාරාංශයක් එහෙමනම් අර අබේගී තිබුණු ටික එතකොට ඒ වෙලාවේ ද්විතීක අධ්‍යාපනය ඒක පොඩ්ඩක් සාරාංශ කරලා ඉතින් කියමු එහෙනම් නේද? හා ඔහොම යන්න බැරි වෙයි අපිට ඈ. ඔව් හැබැයි අපිට කරගන්න කාලේ මදි වෙයි නේද දන්නේ නැහැ. ඒක අර ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන කාණ්ඩ දෙකකට තිමිලා තමයි කියන්නේ. යන්තම් සාරාංශයක් විනාඩි දෙකෙන් කියන්න. මේ කාලේ මේ ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීක අධ්‍යාපනයේ කියලා මේ ගැලීම් සටහනක් තිබුණා. එතකොට ද්විතීක අධ්‍යාපනයේ පන්සල් පාසලේ පවුල හා ශිල්ප ශ්‍රේණි මතයි තිබුණා කියලා කිව්වා. පන්සල් පාසල ශාස්ත්‍රීය අධ්‍යාපන ආයතනයේ සහ වෘත්ති අධ්‍යාපන ආයතනයේ කියලා නැවත දෙකට බෙදනවා කිව්වා. වෘත්ති සඳහා යොමු කිරීම සහ එතකොට එතනින් තෘතීක අධ්‍යාපනයට එනවා. තෘතීක අධ්‍යාපනය ඊට පස්සේ ඒකෙත් ශාස්ත්‍රීය සහ වෘත්තීය තියෙනවා. ඒ දෙකේම විශේෂඥ අධ්‍යාපනයක් තමයි ලැබෙන්නේ. එතකොට ප්‍රාථමික ගන්නවා කියලා මේවා මේ සඳහා යොදාගෙන තියෙනවා උගන්නන්න පොත් වනපොත් කිරීම සහ දැනුත් එහෙමද? ඔව් සර්. දැන් කියන්න බලන්න සර්. සර්. තිමිරස සර් චුට්ටක් පැහැදිලි කරලා දෙනවද එහෙනම්? ජනක සර් ආවද? හිරාන්සේ තමයි කතා කරේ මේක අර ගොඩක් විස්තර සහිතව. හිරාන්සේ තමයි අර මේ ගැලීම් සටහන ඒක අනු ඉදිරිපත් කරේ. සර් ඉන්නවද දන්නේ නැහැ අද? මතකේ අලුත් එක අලුත් වෙන්නත් එකත වෙන කවුරු හරි නම් ඉදිරිපත් කරන්නකෝ ඒක. තිමිර සර් ඔයාම කියන්නකෝ.
ඇහෙනවද ඔයාලට මේ ජනකස අපිට කැරි කැරි තමයි ඇහෙන්නේ හරියටම ඇහෙන්නේ නැහනේ ටිකක් මේ කැරි කැරි තමයි ඇහෙන්නේ අනිත් අයට කොහොමද මට නම් එහෙම තමයි ඇහෙන්නේ නිකන් ඇදි ඇදි වගේ ඇහෙන්නේ අපිටත් එහෙම තමයි මිස් ඇහෙන්නේ කවුරු හරි එක පොඩක් කැටියෙන් මේ තිමිරස හරි කියන්නකෝ ලියා ගන්න ඕනේ කෙනෙක්ට ඔය මේ පෙරණි අධ්‍යාපන ක්‍රමය ගැන නේද සර් මේ මිසේක දාලා තිබ්බ අහලා තිබ්බනේ ඔව් එතකොට මේ ප්‍රධාන කොටස් තුනක් තිබ්බනේ ගැමි පාසල සහ ඊළඟට පන්සල් පාසල සහ පිරිවෙන නේද කොටස් තුනයි මේ ගැමි පාසලේදී අර සාමාන්‍ය ගුරුන්වහන්සේ කෙනෙක් වගේ වැරදි නම් කියන්න හරි වැරදි දින තැන් මොන හරි ඒ ගමේ ඉන්න ටිකක් ඉගෙනගත්තු ඒ දැනුම් තේරුම් ඇති ගුරුන්වහන්සේ වගේ කෙනෙක් තමයි ඒක කරන්නේ එතකොට ඒක ටිකක් අර මේ හසුරු කුසලතා සහ ඒ ආදී දේවල් තමයි ගොඩක් මිගෙන ගන්න එකේදී එතකොට ඒක අර ගැලීම් සටහනක් නමත් කියුවානේ प्राथमिक अध्यापने लबलाइट पास पहली पुराना होता है